ඔතුමා අද මල්ලතු අස්කිරි මහානායක හිමිරුන් බැහැදකීම සඳහා පැමිණියේ කුමන කරුණක් නිසාද කියලා අපි දැනගන්න කැමතියි. ඔව් අද පැමිණියේ මේ දෙපාර්ශවයේම මහා සංඝයා රත්නය හමු වෙන්න මේ රට මුහුණ දීලා තියෙන මහත් ඛේදවාචකයට විසඳුමක් හැටියට ඉදිරි ජනාධිපති මැතිවරණයට නාගන්න ඉදිරිපත් වෙන අදහස් කරනවා. එහිදී පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. පළවෙනි අවස්ථාවට මේ රටේ මේ රටේ නීතියක් නැතිකමට වෙච්ච මේ මහා හානිය විසඳුමක් හැටියට නව ජනරජ ව්‍යවස්ථාවක් ජනතාව විසින් සම්මත කරන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට මහා සංඝරත්නය ඉහළින්ම පිළිගත්තා. මේක තමයි මේකට තියෙන එකම විසඳුම. මොකද මේ අවුරුදු 71 තිස්සේ මහා වෙච්ච විනාශය රට මුදා ගැනීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් නැහැ. මේ තියෙන ව්‍යවස්ථාව වෙන ඉවත් කිරීමට වැඩපිළිවෙලක් නැහැ. කොටිම කියනවා නම් මේ 225ම දැන් සියලු දෙනාම රටේ දකිනවා. මේ රට මුදා ගැනීම සඳහා මොවුන්ගෙන් මේ රට මුදා ගත යුතුයි. ඒක අර කාදිනතුමත් කියන්නේත් මේ මහා සංඝරත්නයත් කියන්නේ එකම දේ. ඒ සඳහා ජනතාව පෙළ ගැස්වීමක් කරන්න අවශ්‍යයි. මොකද මේ එක පාරම මේ පාර ජනාධිපතිවරණයේ මේ අමුතුම විදිහට වෙනස් වෙනවා. ජනාධිපතිවරණයේදී ජනතාව හුදෙක් රාජ්‍යනායකයෙක් නෙවෙයි සම්මත පත් කරන්නේ. ඔහුට දෙනවා බලය තියෙන ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරලා රටේ මහජනතාව තීරණය කරනවා තියෙන 78 ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරලා නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා ඔවුන්ගේ ජනමතය විමසන අලුත්ම ක්‍රමවේදයක් තමයි මේ පාර ක්‍රියාත්මක වන්නේ. තියෙන 225ම ඉන්න පාර්ලිමේන්තුව විසිර යනවා. නව ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාර අලුතින් රැස් වෙන පාර්ලිමේන්තුව සංඛ්‍යාව 60කට සීමා වෙනවා. ඒ වගේම ඔය තියෙන පළාත් සභා ක්‍රමය අවසන් වෙනවා. කොටිම ගෙනාලා දැනට තියෙන වැදගත්ම දේ තමයි ලංකාවේ අධිකරණයේ අද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ ග්‍රහණේ, ඒ කියන්නේ ජනතාවගේ අධිකරණ බලය. අපි රටේ තියෙන බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා ඒකේ අර්ථතේ ජනතාවගේ අධිකරණ බලය අධිකරණ විසින් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් දැනට තියෙන ව්‍යවස්ථාවෙන් ඒක ගැට ගහලා පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණයේ මගින් ක්‍රියාත්මක කරන දේ වෙනස් කරලා අධිකරණයට හරියටම බලය දුන්න ජනතාවගේ අධිකරණ බලයේ එඩිතරව නිර්මායව ක්‍රියාත්මක කළා. මේ අපරාධකාරයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළා. කොටිම්ම කියනවා දැනට ඉන්න අභියාචන අධිකරණයේ හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ සියලුම විනාශකාරවරු මේ නව ජනරජ පනත ජනතාව විසින් සම්මත කිරීම සමගම ඒක ඔවුන් සියලු දෙනාගේ දුර අහෝසි වෙනවා. නමුත් මේ ආයතන දෙකේම නැවත ඒ දුවර සඳහා සුදුසු අයට නැවත ඒ දුවරවලට නැවත පත්වෙන්න ඉඩ තුඟක් වෙලාට ඉඩ තියෙනවා. ඒ ඇරෙන්න මේකෙන් තමයි මුළු රටම දැනටම ඉල්ලන ඔය ප්‍රශ්නෙට විසඳුම. ඒ කියන්නේ මුළු රටම දැනට බලවත් සේ කම්පාවට පත් වෙලා තියෙනවා. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. මොකද්ද මේ රටට උනේ? ඔබ දැක්කාර පහුගිය අප්‍රේල් මාසයේ 21 වෙනිදා වෙච්ච මහා හානියේදී මෙතෙක් කල් රට මංකොල්ල කෑවා පමණයි. දැන් මොවුන් බලේ රඟී සිටීම සඳහා රටේ පුරවැසියන්ගේ ජීවිත පවා තත්ත්වවාදී සංගම සංවිධානවලට ඒ වැඩේ කරන්නත් ඉඩ දුන්නා. සිය ගාණක් මැරුණා. ඒ වගේ අවස්ථාවක් ඔබ දැක්ක මුළු රටම දැක්කා. ජනාධිපතිවරයා දැනගෙන හිටියා, අග්‍රාමාත්‍යවරයා දැනගෙන හිටියා, කැබිනට් මණ්ඩලය දැනගෙන හිටියා. නමුත් කිසිදු පියවරක් ගත්තේ නැහැ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා. ඒකයි මේ මහා සංඝරත්නයට දැනුම් දුන්නේ. ඔබ වහන්සේලාට ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී. මේ රටේ නීති ආධිපත්‍ය පිහිටුව පමණයි. මේක තමයි මේ පසුගිය සති දෙකේ යුරෝප සංචාරයේදී ලෝක ප්‍රජාවේ ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම දැක්කේ. උන් ඉල්ලුවේ එකම දේ, අපි මේ රටවල ලස්සනට තියෙන වෙන කිසිම හේතුවක් නිසා නෙමේ මේ රටවල නීති ආධිපත්‍යයක් තියෙනවා. ඒක නිසා මේ ගන්න එකම උත්සාහය වෙන කිසිදු ලාභ අපේක්ෂාවකින් නෙමේ රටේ නීති ආධිපත්‍ය හරිතැනකට පිටවලා අපරාධකරුවන්ට නීති හරියට ක්‍රියාත්මක කරගෙන ගෙනාවොත් මේ රටේ ওই තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මේක තියෙන වැදගත්ම අංගයක් තමයි මේක ගේන්නේ. මේ රට නැවතත් එක රටක් එක දයක් එක නීතියක් යටතේ එක්සිසත් කරන්නේ. එහෙම ආවන් පස්සේ ඔය තියෙන වහබ්වාදය, ඔය තියෙන ශරියා මේ රටේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. ඒකට නම් ඉඩ හම්බ වෙන්නේ නැහැ. එන්නේ තෙන්ට ගේන්න මේ තියෙන ප්‍රධාන පක්ෂ දෙකේ බල කඳුරවල ඉන්න මහ ජනතාවට මේ සත්‍ය තේරුම් ගත්තම ඔය මිත්‍යාවෙන් ඕන් මිදුනම ඔබ දකි මේ ගෙනින වැඩපිළිවෙල අන්තිමට සුනාමියක් වගේ මේ සියලු දෙනාම උගලන්ගේ මෙතනට කඩාගෙන වැටෙනවා. ඒක තමයි මේ වෙන්නේ. ඕන් ඒක තමයි දැන් ලොකු මඩ ව්‍යාපාරයක් ගෙනියනවා නාගන්දරට විරුද්ධ. ඔය ඔක්කොම කුමක් කළත් අන්තිමට ඕන් සියලු දෙනාටම සත්‍යයට මුහුණ දෙන්න වුණාම මේකල මිත්‍යාවත් සම්‍ය දෘෂ්ටියක් අතර සටනක්. නාගන්ද කවදාකවත් යුරෝප දිගේ තරහදී වාඩි වෙන කෙනෙක් නෙමෙයි. ඒ සටනේදී අන්තිම ඔය සියලු දෙනාට මහ ජනතාව ඉදිරියේ දනගාන්න සිද්ධ වෙනවා. නමුත් අපි දන්න තරම් ඔබතුමා රටේ තියෙන වංචා දූෂණයට එරෙහිව දැඩි අධිකරණයට ගිහිල්ලා තියෙනවා, නීතිමය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒවයින් යම්කිසි මේ රටට වැඩදායක දෙයක් වුණ නැහැ නේද?
නෑ ඒකට හොඳ උත්තරයක් දෙන්න. ඔක තමයි රටේ මහජනතාවත් දකින දේ. දැන් මේ දේ දකින්න. ඔබ දකින්න ඇති අර ත්‍රිපුද්ගල මහාධිකරණය කියන අවස්ථාවේදී ලංකාවේ නීතිඥ සංගමයේ මිලියන 2.5 ලක්ෂ 25ක් අරගෙන අර කවුද ඇලොසියට්ගෙන් අරගෙන ඒකට විරුද්ධව පෙනීටි අපිට නඩු කල් දීමේ කල් දැමීමේ අවස්ථාව නීතිඥයට තිබිය යුතුයි. නමුත් මහජනතාව වෙනුවෙන් පෙනී සිටලා නාගානන්ද රටේ අධිකරණයේ ඉල්ල හිටි ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම වෙන්න බෑ. රටේ මහජනතාව ඉල්ලන්නේ කවදාකවත් නඩු කල් දාන්න බෑ. මේ තියෙන විශේෂ මහා පරිමාණ මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු දිනපතා කඩිනම් වහල ඉවර කරන්න ඕනේ. ඒක නිසා ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගත් අයක අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සංගමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම තමයි ඔබ දකිනවා ඇති 2009-10 ඔහිටියේ කවුද මහාන් පිරිසින අවස්ථාවේදී මිලියන 619ක රේගු බදු වංචාවක් තිබුණා. ඔහුගේ අවස්ථාවේදී නීතිපති ඊළඟට ඔහු අග්‍රවංශකාරවරයා වුණා. නමුත් ඒ නඩුවත් අන්තිමටම මොහන් පීරිස් හා ඒ ඩොක්යාඩ් සමාගම දන ගහලා ඒ සම්පූර්ණ වංචා කරපු බදු මිදුල ගෙවලා ලක්ෂ 100ක දඩයක් සමග ගෙවනකන් ඒ නඩුව ගියා. ඒ වගේම නඩු රාශියත් ඔබ දකින්න ඇති දැන් මේ අවස්ථාවේ තියෙනවා. අර මොනවද පාම් ඔයිල් කන්ටේනර් 24 සම්බන්ධ නඩුව. එතනදිත් අධ්‍යක්ෂක ජනරාල් වරිය අධිකරණයට සහතිකයක් දුන්නා. මේ මොනවද ඒවා ඔක්කොම ඇවිල්ලා මනුෂ්‍ය ආහාරයට නුසුදුසු වස විෂකාරක පාම් ඔයිල්. ඒ කියන්නේ කෙලින්ම කැන්සර් කියන්නේ මොනවද මේ පිළිකාකාරක පාම් ඔයිල්. ඒ කන්ටේනර් 24 එකක්වත් නිදහස් කරන්න නැහැ කියන එක අධිකරණයට සහතික කළා. මේ වගේ කියන්නේ කිව්වොත් ඔබ දකින ඒ වගේම අර BMW වාහනේ 1675ක් සම්බන්ධ නඩුවක් තියෙනවා. ඒ නඩුවෙදිත් මේ අවස්ථාව වෙනකොට අධ්‍යක්ෂක ජනරාල් වරිය අධිකරණයට සහතිකයක් දීලා හමාරයි බිලියන 16ක් එසේමස ගණන් නෙමෙයි බිලියන 16ක් ඒ බදු වංචාව සම්බන්ධ රේගුවේ පැවැත්විච්ච ඒ පරීක්ෂණය සම්බන්ධ තීන්දුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. නැවත මේකට නැවත අලුතෙන් පරීක්ෂණයක් තියෙනවා. මේ වගේ ඒ වගේම ඔබතුමා දැනගන්න කැමති නමුත් ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඔබතුමා ද්විත්ව පුරවැසියෙක් නෝ ද්විත්ව පුරවැසියභාවය ඉවත් කරගෙන තියෙනවා. ඔව් දැන් ඔබ දකින්න ඇති මේ යුරෝපයේ සංචාරයක් තිබුණා. ඒකට මහා බ්‍රිතාන්‍යයටත් ගියා. ඒක මේ ඒක ගියේ ඒකට තමයි. මොකද ඔබ දකින්න මේ කවුරුත් කියන්න ඕනේ නැහැ නාගානන්ද එංගලන්තයේ නීතිඥ ශ්‍රී ලංකාවේත් නීතිඥ අනිවාර්යයෙන්ම අවශ්‍යතා දෙකක් තියෙනවා. ලංකාවේ පුරවැසියභාවයේ අරින්න ඕනේ විතර විදේශික ප්‍රතිපාද මේ පුරවැසිභාවය තියන්න ඉදිරිපත් වෙන්න බෑ. ඒ වගේම තමයි දේශපාලන පක්ෂයක් තියෙනවා. ඕක මේ කවුරුත් කියන්න ඕනේ නැහැ නාගානන්දට. මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට ඔහු ඒක පැහැදිලිව දන්නවා. ඒක තමයි මේ අවස්ථාවේදී එංගලන්තයේ ඒ කාර්යයට. දැන් ඒක එංගලන්තයේ ආණ්ඩුවට බාර දීලා තියෙනවා. අනිවාර්යෙන් මේක මහා මිස්ටරි. මොකද නාගානන්දට ඇවිල්ලා මේ නඩු තියාගෙන වෙන රටවල ගිහලා හැංගිලා අනේ මට අසනීපයි කියලා කට්ටි පැනලා පුරවැසිභාවයේ වෙන අපේක්ෂකයන්ට අද වෙනකුරුත් අයින් කරගන්න බැරි වුණා. නාගානන්දට අංශු මාත්‍රයක චෝදනාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මේකින්ද එංගලන්තේ වහාම ඒක කරයි. මොකද එංගලන්තයටත් අවශ්‍යයි. ලංකාවේ පුරවැසියෝ ලක්ෂ 2ක් විතර එංගලන්තේ ඉන්නවා. ඔවුන්ට ලොකු අස්වැසිල්ලක් වෙයි. මේ ගේන ක්‍රමවේදයේදී මේ රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරපුවාම ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලංකා පුරවැසියෝ මේ රට අතහැරලා ගියායි ආයෙ ලංකාවට එන එක සෑහෙන විශ්වාසයක් තියෙනවා. මොකද එංගලන්තයේ දිගුව එක මාවක් කිව්වා දරුවෝ දෙන්නත් එක්ක අනේ මගේ රටේ නීති ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක කරලා අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් ඇතිකොළ මම වහාම රටට යනවා කියනවා. ඒ ඔබතුමා සඳහන් කරා ඔබේ තුමාගේ නම කිසිම වංචාවට දූෂණයකට සම්බන්ධලා නැහැ කියලා. නමුත් අපි මුහුණු පොත හරහා දැක්ක යම්කිසි සිද්ධියක් ඔබතුමා අපි දැකලා තියෙනවා. ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කරමින් මුදල් වංචාවක නිරත වෙනවා කියලා අපි ඒවා දැක්කා. ඒ මොකද ඒ தත්ත්වය? බොහොම මං හරිම කැමතියි මේ ප්‍රශ්නේ අහුවට. මොකද ඔවුන්ට ඔබ දකින්න අනිත් අපේක්ෂකයින්ට බ්ලැක් මනි කළු සල්ලි බිලියන් ගණන් දෙන ඡන්දවලට වීදම් කරන්නේ. නාගානන්ද ඉදිරිපත් කළ මේ ව්‍යාපාරය සඳහා ගිණුමක් ආරම්භ කළා. ඒ ගිණුම ආරම්භ කළේදී තමන්ගේ නමින්. මේ ගිණුමේ විශේෂත්වයක් තියෙනවා. මේක ඇල්ලලා ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයාගේ අනුමැතිය ඇතුව පැය 48ක් ඒ සම්බන්ධ කාලය අරගෙන අවසානයේ මොකද මේකට තියෙනවා සොයන් විවරණයක් දාලා තියෙනවා. කියන්නේ මේ ගිණුමේ කාටවත් සල්ලි ගන්න බෑ. මේ ගිණුමෙන් චෙක් පොතක් නැහැ. මොකද මේක මහජනතාවගේ මුදල් තමයි මේකට ලැබෙන්නේ. ඒකින්ද මේකේට සම්පූර්ණ 100%ක් වගකීමක් තියෙනවා. ගිණුම සඳහා යම් ගෙවීමක් කරනවා නම් ඒක ගෙවන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් මේ මුද්‍රණය කරන නව ජනරජ ව්‍යවස්ථාව ජනතාව සම්මත කරන මේකට ලක්ෂ ගාණක් මිලියන් ගාණක් මොකද ලංකාවේ ඔබ දන්නා ඡන්දදායක මිලියන් ගාණක් තියෙනවා. මේ කරන සෑම ගෙවීමකටම මුද්‍රණය කරන මුද්‍රණාලයේ නමට ගිණුමෙන් ගිණුමට පමණයි මේ පවතින ගිණුමෙන් ඔහුගේ ගිණුමට පමණයි ගෙවන්න පුළුවන්. ඒකින්ද මේ ගිණුමේ කටයුතු 100%ක් විනිවිද තියෙන ගිණුමක්. නමුත් මේක කියන්න ඕනේ මේ කට්ටිය උත්සාහ කරන්නේ මූන්ට ලොකු අභියෝගයක් වෙනවා මේ එන වැඩපිළිවෙලේදී මේ ලෝකෙ පුරා ජනතාව මේ කරන ගෙවීම් වලට කුටිම්ම කියනවා නම් මිලියන් ගණන් වලින් ගෙවන්න දැන් අය ඉදිරිපත් වෙලා තියෙනවා. මූන්ට ලොකු තර්ජනයක් මේක කොහොම හරි නවත්තන්න නම් මම දැක අදත් කියලා තියෙනවා
නගනදර මේ සල්ලි ඔක්කොම ආපහු ගෙවන්න දෙවි. ඔහුට නැත්තම් ආපහු නඩුවට මුණ දෙන්න දෙවි. කිසිදු පදනමක් නැතුව අංචු මාත්‍රයක පදනමක් නැතුව මේ චෝදනා ගන්නේ කවුද මේ? මේවා නගන්නේ මේ රජයේම අමාත්‍යවරු ඉන්නවා මේ අතිශයම දූෂිත අය. ඔබ කියන්න ඕනේ අර තියෙන කාපමිට නඩුවේ ඔබ දන්නවා අමාත්‍යවරු ජනාධිපති මන්ත්‍රීවරු මේ සියලු දෙනාම මේ නඩුවට සම්බන්ධයි. මොවුන් තමයි මේ නාගානන්දට කිසිදු පදනමක් නැති චෝදනා නගන්නේ. ඒක කිසිම පදනමක් නැහැ. අවසන් වශයෙන් ඔබතුමායින් දැනගන්න කැමති මේ වෙන විට රට පුරා ඉදිරියේදී ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් යම් කිසිම මේවට මතවාදයක් රටේ තියෙනවා. ගෝඨාභය වේ මහත්තයා ඉදිරිපත් කරන රජිත් මහත්තයා ඒ වගේම රනිල් මහත්තයා ඔය කරු ජයසූරිය චමල් රාජපක්ෂ ඒ වගේ විවිධ ආකාරයෙන් නම් එනවා. ඉතින් ඒතකොට ඔබතුමාට ඔවුන් කොහොමද මේ වගේ මේ දවන්ත අභියෝගාත්මක මේ වගේ දෙයකට ඔබතුමා මේ තවම ඔබතුමාගේ නම ඒ ආකාරයෙන් හදාගෙනවත් නැහැ. කොහොමද ප්‍රොජෙක්ට් වෙන්නේ මේ වගේ දවන්ත අභියෝගෙට? මෙහෙම මේ දේ දකින්නේ නාගානන්ද එන්නේ මෙතුවන්නේට හුදෙක් ජනාධිපති අපේක්ෂකගේ හැටියට නෙමෙයි. ඔහු වෙන්නේ රපත්තු කුත්තන් දෙකක් තිය දෙන්න ගියාගෙන නෙමෙයි. ඔහු වෙන්නේ තියෙන ක්‍රමවේදය මේ වංචාව දූෂණය රකින්න රාජ්‍ය නායකයාට කිසිදු නීතියක් හමුවේ කරන කිසිදු අපරාධ වරදකට නීති හමුවේ පැමිණෙන්නේ නොහැකිය. මේ විදිහට මේ රටේ මංකොල්ලය සාධාරණීය කරන ව්‍යවස්ථාව අල්ලල විසි කරලා රටේ නීති හරිතනකට ගියා. රටේ මහජනතාව දැන් මේ අවුරුදු 71ක් තිස්සේ මේ වෙච්ච මහා ඛේදවාචකය ගැන කලකිරලා දැන් දැඩි පීඩනයට පත් වෙලා තියෙන අවස්ථාව. රටේ ජනතාව ඉල්ලන දේ තමයි මහජනතාවට නාගානන්ද දෙන්නේ. ඔය කිසිදු අපේක්ෂකයෙකුට ඒක දෙන්න බෑ. මෙන්න මේ දේත් ඔබට කියන්න ඕන. මේ පාර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කවුරුපත් වුණත් ඔහුට කිසි දෙයක් කරන්න බෑ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර කවුරු ජනාධිපති ධුරයට පත් වුණත් ඔහුට තියෙන බලය 19 ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන්ම අඩාල කරලා ජනාධිපති සිරිසේනගේ ධුර කාලය අවසන් වුණාට පස්සේ හුදෙක් ඒක නාම මාත්‍රික ජනාධිපති ධුරයක් පමණයි. හැබැයි මේ ව්‍යවස්ථාව ඊටදී හාත්පසින් වෙනස් මේක ජනතාව පිළි අරගෙන සම්මතක පුරුක්ෂණයකින් ජනාධිපති ධුරය අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනවා. එතනදී වෙනස්කම් ඔක්කොම ඇවිල්ලා මහජනතාවගේ සිහිනේ සැබෑ කරන දෙයක්. අධිකන්නේ හරිතන්ට ගේනවා, අධිකන්නේට බලය දෙනවා, ආපහු ඕනම අපරාධයක් කරන රාජ්‍ය නායකයෙක්ව ඉරේ යවන්න දෙන වැඩපිළිවෙලා. දැනට පක්ෂ කීපයක්ම මේ සඳහා සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක සාකච්ඡා පැවැත්වෙන මේ ප්‍රශ්නයක් මම දන්නවා රටේ මහජනතාව මේක දිගින් දිගටම නගන ප්‍රශ්නයක්. මේ ජූලි මාසේ එහෙම නැත්නම් අගෝස්තු මාසේ මුල් සති දෙක තුල රටට හෙලි කරන්න පුළුවන් ඉදිරිපත් වන දේශපාලන පක්ෂික කුමක්ද කියන එක. මේකයි මේකේ තියෙන තව විශේෂම දෙයක් තමයි මේ ජනරජ ව්‍යවස්ථාවෙන් දැනට දින ව්‍යවස්ථාවෙන් ඕ තියෙන මන්ත්‍රීලාට තියෙන දැන් මං කිව්ව අලුත් ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරු 60කට සීමා වෙනවා. ඕන්ට තියෙන කා පර්මිට් ලිකර් පර්මිට් කියන්නේ මත්පැන් සඳහා තියෙන බලපත්‍ර ඒ වගේම පෙට්‍රල් ෂෙඩ් පර්මිට් එතන ගියාම තියෙන විමාධ්‍යගත අයවැය සඳහා දෙන මිලියන 15ක් ගෙවනවා. ඒක ඒ වගේම ඕඩු දෙන විශ්‍රාම වැටු මේ සියල්ලම අහිමි කරනවා. මොකද මේ රටට අවශ්‍ය කරන්නේ රට ගොඩනැගීම සඳහා කැප වූ පිරිසක් මිසක් මංකොල්ලේ කෑම සඳහා අවශ්‍ය පිරිස සඳහා එන අය නෙමෙයි. මේකින් මේ වැඩපිළිවෙල මොන්ට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. හැබැයි කොහොම ආවත් මේ රැල්ල අන්තිමට සුනාමියක් විදිහට එනවා. අනිවාර්යෙන් ওই পক্ষ දෙකේ ওই අන්ධභාවයට පත්වෙච්ච අන්ධ කරලා තියෙන මහජනතාවට සත්‍ය දැක්කන් පස්සේ ඔවුන් සියලු දෙනා මේ තරහ ඇදී යන එක නම් ওই කිසි කෙනෙකුට වළක්වන්න ලැබෙන්නේ නැහැ.